ජාතික ජනබල වේගයේ ජයතහවුරු කිරීම ජනරැලි මාලාව යටතේ වැල්ලවාය නගරයේ පැවති ජනරැලියට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. රට අනුරට යන තේමාවෙන් පැවති ජනරැලියේදී ජාතික ජනබල වේගයේ මොණරාගල දිස්ත්‍රික් නියෝජිතින් රසක්ද අදහස් දැක්වුවා. අපේ ගම් සිසාරාද පැතිරලා තියෙනවා බෝ නොවෙන රෝග. අපි ගත්තොත් ටිකක් ලෙඩ ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රාථමික සෞඛ්‍ය සේවය පුළුල් කරනවා. අත්‍යවශ්‍යයකට විතරයි ප්‍රධාන හොස්පිටල් එකට යන්න උන. අපි සැලසුම් කරලා තියෙන පවුල් සංඛ්‍යාවකට වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ පවුලේ අය ඒ වෛද්‍යවරයා බලා ගන්නවා. ඒ වෛද්‍යවරයා බලන මූලික දේවල් ටික මූලික පරීක්ෂණ ටික කරනවා. ඒ වෛද්‍යවරයා හිතනවා නම් මෙයාගේ මේ තියෙන ලෙඩ රෝගාණුව මෙතන හරියන්නේ වෙන ලොකු තැනකට යවන්න ඕන කියලා වෛද්‍යවරයා නිර්දේශ කරනවා මෙතෙන්ට යන්න කියලා. අපි එහෙම වෛද්‍ය සේවයක් නෙවෙයි තියෙන්නේ. අපි තමයි තීරණය කරන්නේ කොතෙන්ද යන්න කියලා. ලෝකෙ කොහොමත් නැහැ මේම සෞඛ්‍ය සේවයක්. අපේ මුළු සෞඛ්‍ය සේවයම සැලකිත ප්‍රමාණකින් ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? බෙහෙත් බෙහෙත් බෙහෙත්. ලෝකේ ප්‍රධාන මාෆියාවක් තමයි ඖෂධ මාෆියාව. මං හිතන්නේ අපේ ඉස්පිරිතාලයට වඩා ගමේ ගෙවල්වල බෙහෙත් තියෙනවා නේද? ගෙනල්ල කුප්පිවල ටින්වල එහෙම බෙහෙත් බොන්නෙත් නැහැ. ලෝකෙ එහෙම බෙහෙත් දෙන්නෙත් නැහැ. සමහර රටවල් තියෙනවා ඒ රටට විදේශිකයෙක් ආවොත් පාස්පෝර්ට් එක පෙන්වන්න නැතුව බෙහෙත් දෙන්නේ. ඇයි? රටවල් වලට එහෙම ඕන විදියට මිනිස්සුන්ට ප්‍රතිපවන්නේ නැහැ. හැබැයි අපි මොකද වෙලා තියෙන්නේ? ඒකේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. හැබැයි ලෙඩ හොඳ වෙලත් නේ. දවස් 7කට දොස්තර මහත්තයා බෙහෙත් ලිව්වොත් හතම බොනවද මට කියන්නේ? බොන්නේ නෑනේ. උපරිම දෙකයි. ඉතින් පහතම බෙහෙත් අපතේ. ඒ නිසා අපි හොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අදලා පුරවැසියන්ට සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනයක් දෙනවා.